දැන් මේ මුදල් කාරක සභාවෙන් ඔබතුමාලට නියෝගයක් නිකුත් කරලා තියෙනවා මුදල් අමාත්‍යාංශයට මේ රාජ්‍ය ආදායම් වැඩි කරන ක්‍රමවේදයක් හදලා ඉදිරිපත් කරන්න කියන. අපි කමිටු හැටියට මෙතන ඉන්න සමාජිකව හැමෝම පිළිගන්න දෙයක් තමයි ඔබතුමාලා පිළිගන්නේ නැතුව ඇති. අපි අපේ රටේ එකතු කළ හැකි ආදායමෙන් තුනෙන් එකයි අපි එකහො කරන්නේ. රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදම්බදු දෙපාර්තමේන්තුව. හැබැයි මේ ආයතන තුනම අපි ඔබතුමාලා කියනවා දිගින් දිගටම අහලා තියෙනවා. මේ ආදායම එකතු කරන්න මේක කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඔබතුමාලා ඔය හදන සැලසුම් එකක්වත් අපේ මුදල් අමාත්‍යාංශය අපේ රත්නායක මහත්තයතුළු ඔබතුමාලට කියන්නේ ඕක මහ පොළොවේ වෙන්නේ නැහැ. ටෙම්පරරි වැට් එක සම්බන්ධයෙන් දැනට අපිට ඔබතුමාලා කිව්වා රේගු දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ කටයුතු කරන්න කියලා. දැනට අපි සාකච්ඡාවට කීපයක් දැන් දැන් කියලා කොච්චර කාලද කියන්නේ කො අවුරුද්දක්නේ කියලා කරලා දැන් ප්‍රෝග්‍රස් එක තියෙනවා අපේ ප්‍රෝග්‍රස් එක නෙමෙයි මොකද්ද දැන් මොකද්ද කරන්න තියෙන්නේ ඒකට කරන්න තියෙන්නේ ලියාපදිංචි කරා මිලියන 60ට වැඩි සියලු දෙනාම දැන්ට ලියාපදිංචි කරා ඒ අනුව ෆයිල් 17000ක් දැන් වෙලා නැහැ දැන් නීතිමය තත්ත්වයක් හරි මොකක් හරි නීතිය ඔක මේ කරගන්න දැන් නීතිමය කරන්න පුළුවන් උපරිමයේ මිලියන 60ට වැඩි අය රෙජිස්ටර් කරන එක ඒක කරලා තියෙන්නේ මිලියන 60ට වඩා වැඩි ටර්න්ඕවර් එකක් වාර්ෂිකව තියෙනවා නම් හෝ කාර්තුවක ටර්න්ඕවර් එකකින් හතරෙන් එකකට වඩා වැඩි නම් ඔහුට පර්මනන්ට් වැට් නම්බරයක් තියෙන්න ඕනි. එතකොට මිලියන 60 ඉක්මවපු එක්කෙනෙකුට මොන පදනමින්ද తాවකාලික වැට්ටක් දෙන්නේ? කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? ඒ නීතිය හදලා තින්නේ ආයතන දෙකේ වාසිය. ඒ පවතින විදියක් නැහැ නේ. මේ මේකේ දැන් අපි වැට් සම්බන්ධව తాවකාලික වැට්ටන් වල නියදිවිකරණයක් කරා. ඒ නියදිවිකරණය අපට අහු වුණා 2022 සහ 23 වර්ෂවල 7000 කියන පර්මනන්ට් වැට් අංකය තියෙන ව්‍යාපාරික සැපයුම් කරුවන්ට සීනියා නයනය කරන්න විතරක් 2022 සහ 23 25 2525 අංකය යටතේ ආනයනය කරන අවස්ථාව දීලා. ඒගොල්ලෝ 7000 ඇස්සේ පර්මනන්ට් ව්‍යාපාරික ටැක්ස් පේයර් වැට් ව්‍යාපාරික කියලා ඉදදී 25 කරලා 7000 කියන්නේ මේ වැට් පර්මනන්ට් අංකය තියෙන අය. එහෙම කරලා ඉනි විතරක් ආනයනය කළා තුල 2022 සහ 23 1 බිලියන් ගානේ. ඒතකොට ඒ ආනයනය කළා ඒගොල්ලෝ පර්මනන්ට් අංකය තියෙන අයටම තමයි දීලා තියෙන්නේ. අපි ඒ සම්බන්ධව තවදුරටත් විග්‍රහණය කරනකොට පර්මනන්ට් තියෙන එක්කෙනෙකුට ටෙම්පරරි එකක් දෙනවා. තියානෝ සීනි වැට් බද්දෙන් නිදහස්. එතකොට අපිට ඒගොල්ලන්ට ස්ථිර ලියාපදිංචි අංකයක් දෙන්න බැහැ. හරි නේද? ආදායම් බද්දට ලියාපදිංචි කරනවා. මේ සයිස්තු අපි කියන්නේ ඒගොල්ලන්ට පර්මනන්ට් වැට් අංකයක් තියෙනම් ඇයි తాවකාලිකක් දෙන්නේ? පර්මනන්ට් නම්බර් එකක් තියෙනවා නම් අපි ටෙම්පරරි වැට් නම්බර් එකක් දෙන්න. මේ දීලා තියෙනවනේ. මේ මේ විග්‍රහණයට රහු වෙලා තියෙනවා. රහු වෙලා තියෙනවා. විග්‍රහණය සුමුත් ඉක්ස් කරලා තියෙනවා. දැන් අපි ડોක්ටර් කපිලා අපි කියනකම් ඕක දරුන්නේ නැහැ ඔබතුමාලට. දැන් අපි ඕක නෙමේ බලාපොරොත්තු වෙන්නේ. මුදල් අමාත්‍යාංශ වෙනම යුනිට් එකක් දාලා මේ සර්කියුලර් එක ගැන වල මාසිකට සැරයක්වත් බැලුවත් ප්‍රගතියේ මේ ලොරියේ ගෝලයා ගෙනමඩ ඩ්‍රයිවර් ගෙනමඩ කම්පැනික් හදලා බඩු ගේනවා ඒකල වහනවා ආය බඩු ගේන මේ මේ මේක තමයි ඒකට රජයට බඩු ගෙවන්නේ ඒකට හදාගත්ත ක්‍රමවේදය තමයි මේ ටෙම්පරරි වැට් එක හරි ඉතින් මේක තමයි තියෙන්නේ ඉතින් මේකට නිදහසට කාරණා 1000ක් කියනවා සාමාන්‍ය බඩු ගෙවන මිනිස්සු එතන හිර වෙනවා ඇයි අර අඬ වැඩිය කරලා ගේන මිනිස්සු සභාපතිතුමා අඩුවෙම කන ගන්නවා කොට විසඳන්න තමයි අපි පළවෙනි යෝජනාව කිව්වේ වැට්බත් සඳහා తాවකාලික ලියාපදිංචි ලබා දීමේදී ආනයන කරන භාණ්ඩ වර්ගයේ ප්‍රමාණය වටිනාකම යනාදී කරුණු తాවකාලික ලියාපදිංචි සහතිකය ඇතුළත් කර නිකුත් කිරීම හා එම සහතිකයේ අදාළ ආනයනයට පමණක් සීමා කිරීම කියන එක ඩිජිටල් පිටපත් රේගු වෙත යොමු කරන්න. ඒතකොට ඒ ප්‍රශ්නේ විසඳෙනවා මේ සහකාර අධ්‍යක්ෂකතුමා හරිද ඔය කියන්නේ? ඔකේ විසඳෙනවද? තාම වෙන්නේ නැහැ. දැන් ඔබතුමාලා මේ යෝජනාවක් කරන්න. ඔබ කියනවා වෙනවලු. නමුත් මේක වෙන්නේ නැහැ නේ.